දැන් මේ මොහොත වෙනකොට පරිසරයට අදාළ බොහෝ දේවල් දිවයින පුරා සිදුවෙමින් තියෙනවා. එහෙම අවස්ථාවක දැන් මට පරිසරය පිළිබඳව බොහෝ වෙලාවට කතාබහ කරන මේ ආචාර උපාධියක්කාරිය තියෙන අජන්තා ගැන ඔබ දන්නව ඇති. පොඩ්ඩක් අපි කතා කරමු බලන්න. ඔව්, මම ආචාර්ය අජන්ත පෙරේරා. මගේ ආචාර උපාධිය තියෙන පරිසරය සම්බන්ධව ඉතින් ඇත්තටම පරිසර දිනය ලං වෙනවා කියලා කියන්නේ ඇත්තටම යමක් මේ රටේ පරිසරය ගැන තියෙන උනන්දුව වැඩි වෙන්න අවශ්‍යයි. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍ය දේ තමා අද අපේ රටේ පරිසරය කියන ක්ෂේත්‍රය තුළ විශාල සෙනගතිතුරයි. හැබැයි හුඟක් අය මේ පරිසරය කියන දේ පාවිච්චි කරමින් මුදල් හම්බ කරන ආකාරයකුත් මම දැක්කා. දැන් අද උදාහරණයක් ගත්තොත් එහෙම අපි දැකලා තියෙනවා හෝටල් හදනවා පරිසර හිතකාම. ඊළඟට ඒවා ඉදි කරන්නේත් වගුරු බිම්. එහෙම නැත්නම් කැලයක් කපලා. ඒක පරිසරය මරාගෙන. පරිසරය මරාගෙන ව්‍යාපෘති කරලා ඊට ඒවට ගහනවා ඊකෝ කියන. ග්‍රීන් කියන. දැන් කොළපාට වුණා කියලා යමක් පරිසර හිතකාමී වෙන්නේ නැහනේ. ඒකට ඒ වගේ මම හුඟක් දකින දේ තමයි අද මුදල් හම්බ කිරීමට පරිසරේ පාවිච්චි කිරීම බේවි වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක අත වශයෙන්ම මම දකින්න එක පැත්තකින් අනුවන දෙයක්. අනිත් එක ලෝකයටම මෝඩයන් බවට පත් වෙනවා. මොකද ලෝකයේ මිනිස්සු දන්නවා ඊට වඩා පරිසරය කියන්නේ කොමක්ද කියලා. ඒ නිසා ලංකාවට ඇවිල්ලා හෝටලයකට ගිහිල්ලා ඒ හෝටලේ කොළපාට ගාලා දිනවා කියලා මිනිස්සු රැවටෙන්නේ. ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ ලෝකයේත් එක්ක යන්න නම් අපි පරිසර හිතකාමී කියන එක හරියට තේරුම් අරන් යන්න අවශ්‍යයි. එහෙම නැතුව අපිට ඕන විදියට අපි මේකට අර්ථකථනයක් දීලා තමන් දැන් මම දකිනවා ගොඩක් අය කියනවා මම පරිසර වේදියෙක් කියලා. හැබැයි ගහක්වත් හිටවන්නේ නැහැ. පොලිතින් මල්ලක් අරන් තමයි එමෙ යන්නේ. කුන්ටික පාරට විසිකනවා. එහෙම කළා පරිසර වේදියෙක් වෙන්න බෑ. ඒ නිසා වැදගත්ම දේ තමයි තමන් කියනවා නම් කටින් තමන් පරිසර හිතකාමී කියලා එන ඒ විදිහට ජීවත් වෙන්න. එහෙම නැතුව බෑ. දැන් පරිසර වේදීන් අප්‍රමාණයි රට පුරා ඉන්නවා. කතා කරනවා. මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. ඇත්තටම පරිසරයේ වෙනුවෙන් කරපු සක්‍රීය ව්‍යාපෘතීන් මොනවද කියලා නිර්වචනය කරගන්නවත් බෑ. දැන් ඔබට මේ පුළුවන් මේ ලංකාවේ කුණු සංස්කෘතිය තුළ ඇති කරපු පරිසර බලපෑම වෙනුවෙන් ඔබ කරපු කාර්යභාරය ඔබ සතුව තියෙනවා. මේ වගේ තත්ත්වයක් මේ ප්‍රෝඩාව ලංකාවට ප්‍රවේශ වෙන්නේ මොන වගේ පරිසරයක් තුළද? ඒකට හේතුව ලෝකයේ අද රටවල් ගණනාවක්ම පරිසර සුරැකීම වෙනුවෙන් සල්ලි දෙන්න සූදානම්. හුඟක් අය මේ වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ. දැන් මම දැකලා තියෙනවා හුඟක් අය මගේ නම දාලා තියෙනවා කියනවා මේ අහවලත් අපේ කමිටු වල ඉන්නවා. අහවලත් මේ ව්‍යාපෘති වල ඉන්නවා කියලා දාලා ඒ අය සල්ලි හම්බ කිරීමේ ව්‍යාපාරවලට තමයි ගිහින් තියෙන්නේ. එතකොට මම ඒකින් තමයි දකින්නේ ලංකාවේ පරිසරය ආරක්ෂා කර ගැනීමට විශාල සටනක් කරන්න වෙලා තියෙන්නේ ওই කරන බොරු නිසා. ඉතින් ඇත්තට මම ඒවා ප්‍රතික්ෂේප කරනවා. මම කැමති නෑ. මම ඇත්තම කියන්න ඕනේ කැමති නෑ මේ දේවල් වලට. මම දන්නවා ලංකා මිනිස්සු කපටි කියලා. ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. අපි දැක්කා ඒක අවුරුදු ගාණ තිස්සේ අපි දන්නවා මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුවක් තමයි ලංකා මිනිස්සු ටික. හැබැයි ඒ කපටිකම් පාවිච්චි කළ පරිසරයත් විනාශ කරන්න යනවා නම් අපි ඒක කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙමෙයි අපි ඒ ගැන කතාත් කරනවා. මොකද ඒකට හේතුව මේක සුන්දර රටක්, මේක වටිනා සම්පතක්. හැබැයි ඒක මරාගෙන කන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ. දැන් අද සිටුවේගෙන යන්නෙත් ඒකයි. ඒක මරාගෙන කාලා තමන් ජීවත් වෙන්න උත්සාහ ගන්න පරපෝෂිතය තමයි මේ රටේ. දැන් අජන්තා මහත්මිය පරිසර සංවිධානයක් මේ වෙනකොට මේ ඕගනයිස් කරලා තියෙනවද? අනේ නෑ. මම හුඟක් අඩු වයසෙන් තමයි පරිසරය ගැන කතා කරන්න පටන් ගත්තේ. මම පළවෙනිම ආචාර්ය උපාධිය ගත්තේ මට වයස අවුරුදු 30ක් විතර 31ක් විතර වෙනකොට. මම එදා ඉඳලා මම පළවෙනිම ආචාර්ය උපාධිය අරගෙන පරිසරය ගැන ලංකාවට ආවේ. මම කවදක්වත් කොහෙද රට
ජර්මනි මියුනික් විශ්වවිද්‍යාලේ. ඊට පස්සේ මම ඇමරිකාවට ගිහලා තවදුරටත් පරිසරය ගැන ඉගෙන ගත්තා ආශාර උපාධියනුත්. පස්සේ මම කවදාකවත් සංවිධානයක් පටන් ගත්තේ නැහැ, කවදාකවත් සතයක්වත් හම්බ කරන්න ගියේ නැහැ. මම ප්‍රාදේශීය නගර සභාවට ගිහලා ඔක්කොම වැඩසටහන් කළ දින තියෙන නොමිලේ මම මගේම බස් වලින් මං ගියා. මොකද ඒකට හේතුව මට වාහනේ ගියොත් වැඩි මුදලක් යන නිසා. අපි සල්ලි හම්බ කරේ නැහැ නිසා මම මැරෙන දවසෙද මම බය නැතුව මැරෙන්නේ. මේ රටේ බහුතරය මිනිස්සුන්ට කරන්න බැරි වැඩක් මට පුළුවන්. එතකොට මම මැරෙන්නේ බයක් නැතුව. මොකද මම දන්නවා මම කීරොත් අපායට යන්නේ නැහැ. මොකද අපි එහෙම අපායට යන වැඩ කරා. ඒ නිසා මේ රටේ උගාක්ම මිනිස්සු කරලා තියෙන්නේ පරිසරය කියන නාමය පාවිච්චි කරලා තමන්ට යම් කිසියක් සතු කරගෙන ඊට පස්සේ පරිසරය විනාශ කරලා දාන. පරිසරය ගැන හිතන්නේ අද විශාල ව්‍යාපෘති කරන මේ මහා ධන මිනිස්සු ධනවත් මිනිස්සු ඉන්න පරිසරය ගැනමයි කතා කරන්නේ. බොරුවට පෙන්නන්නේ පරිසරය ගැන වැඩ කරනවා කියලා. හැබැයි ඒ අය පිටපස්සේ තනිකර පරිසර හානි කරන්නේ. අද දේශපාලඥයෝ අල්ලගෙන වනාන්තර කපාගෙන ගොඩම් ගොඩ කරගෙන වෙල්ලියායවල් ගොඩ කරගෙන මෙහෙම වැඩ කරන මිනිස්සු ඉන්නේ. ඉතින් ඒ වගේ රටක මෙවැනි වාතාවරණයක පරිසරය සමරනවා කියන එක හරියටම කාර්යයක්. නමුත් අපි දකිනවා මේ දේශගුණයත් කොයිතරම් දැන් වෙනස් වෙගෙන යනවද කියලා. ඒකට හේතුවත් අපි තීරුම් ගන්න ඕනේ මිනිස්යාගේ හැදියාව. මනුෂ්‍යයාගේ සිතුම් පැතුම් තේරෙනවා ස්වභාව ධර්මයට. ඒකයි බල්ලෙක් පූසෙක් වුණත් හිත තමන්ට හිත කරයි කියන මිනිහෙක් ළඟට එන්නේ. බල්ලෙක් පූසෙක් වුණා තමන් මරන්න පියත්යන් ඉන මිනිහා ළඟට එන්නේ. ඒ නිසා කාවරවට්ටුවත් ස්වභාව ධර්මයේ රවට්ටන්න බෑ. ඉතින් අපි ඒක පේනවා අපිට හැම දවසකම. ඉතින් ඒක නිසා පරිස්සමින් ජීවත් වෙන්න කියන එක තමයි කියන්නේ. බොහොම ස්තුතියි.